සෝදායක දවසක් වාසනාවන්ත දවසක් කියන ප්‍රාර්ථනාවත් එක්ක සියල්ල සමබර කරන තරාදිය වැඩසටහන අද දවසෙත් අපි ආරම්භ කරන්නටයි මේ සූදානම්. අපිත් එක්ක අද දවසේ ඉන්නේ කවුද? අපි කුමක් පිළිබඳවද කතා බහ කරන්නේ? මම හිතන්නේ දැන් අපි මෙතන ඉන්නවා නම් ඔබ දන්නවා අපි කවුරුන්ද කියන වගේ. සාමාන්‍යයෙන් අපිට සාමාන්‍ය පොදු නාමයක් තියෙනවා. ඒ තමයි ජනමාධ්‍යවේදීන්. ජනමාධ්‍යවේදීන් අපේ රටේ බොහෝ වෙලාවට බොහෝ දිනෙක පිළිගැනීමට ලක් වෙනවා. සමහර වෙලාවට ජනමාධ්‍යවේදීන් සමහර අයගේ ප්‍රතික්ෂේප වීම වලටත් ලක් වෙනවා. හැබැයි ඒ ජනමාධ්‍ය කියන කාරණේ හින්දා නෙමෙයි පෞද්ගලිකව ඔවුන් කරන ක්‍රියාමාර්ග නැත්නම් ගන්නා තීරණ හින්දා කියන කාරණේ අපි හිතනවා. ජනමාධ්‍යවේදීන් විදිහට අපිටත් යම් ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. අපි ඒට අනුකූල වෙමින් අනුගත වෙමින් තමයි මේ වැඩසටහන් ඔබට ඉදිරිපත් කරන්න. ඉතින් මම මේ දේවල් කතා බහ කරන්නේ අද මේ ජනමාධ්‍ය ගැන කතා කරන්න ඉතාමත්ම සුදුසු චරිතයක් අපිත් එක්ක ඉන්නවා. දශක තුනකට වඩා අධ්‍යක්ීම් තියෙන මේ මාධ්‍ය ක්ෂේත්‍රයේ පුළුල් දැනුමක් තිබෙන කෙනෙක් තමයි මෙතුමන්. මෙතුමන්ට අද විශේෂම ජනමාධ්‍යවේදීන්ට වගේම නරඹන ඔබටත් කියන්නට බොහෝ දේවල් තිබෙනවා. එනිසා අපි ආරාධනා කරා එතුමන්ට. එතුමන් පිළිබඳව හඳුනා දීමේදී විශේෂයෙන්ම ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙක්, ඒ වගේම තමයි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ උපදේශකවරයෙක්, ජනමාධ්‍ය විෂය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක්, ඒ වගේම තමයි හිටපු මාධ්‍ය අධ්‍යක්ෂවරයෙක්, ඒ වගේම තමයි ග්‍රන්ථ කතුවරයෙක්. අපි ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ඔබතුමන් පිළිගන්නවා දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ. අයිබෝන්. දැන් මේ මෙතුමනි, දැන් ඔබතුමා පිළිබඳව මේ මාධ්‍යවේදීන් ඉදිරියට අපි කොහොමද මේ කතා කරන්න කියලාත් මම දැන් කල්පනා කරා. මොකද දැන් ඔබේ අත්දැකීමත් එක්ක ගත්තාම බොහෝ දේවල් තිබෙනවා මේ මාධ්‍ය සම්බන්ධයෙන් කතා කරන්න. දැන් මේ තරාදී කියන කාරණේදී නැත්නම් අපි හැම වෙලාවෙම සියල්ල සමවරව ඉදිරිපත් කරන්න. මං කියන්නේ මාධ්‍යටත් මේක හරි වැදගත් නේ. ඇත්තටම තරාදී වගේම මාධ්‍යවේදීනුත් මාධ්‍යත් මාධ්‍ය ප්‍රකාශනයත් සමබර විය යුතුයි. දැන් ඔබතුමාගේ මේ මාධ්‍ය කියවීම තුළදී අපි මුලින්ම මෙහෙම එකක් හඳුනා ගනිමු. මේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කියන කාරණය මොන වගේ තැනකද තිබෙන්නේ? මොන වගේ විශ්වසනීයභාවයක්ද තියෙන්නේ එදා සහ අද? දැන් ඔබතුමාට හොඳ අත්දැකීම් තිබෙනවා. ඔබ විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය මේ සියල්ල හොඳින් හඳුනාගෙන ඉන්න කෙනෙක්. නිකන් සරලව අපි කිව්වොත් එම මොකද හිතෙන්නේ? සරලව ගත්තොත් වර්ෂ 1802 දී ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයෙන් ආරම්භ වෙච්ච පුවත්පත් කලාව ශ්‍රී ලංකාවේ පළවෙනි පුවත්පත් විදිහට සැලකෙන ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයේ එතනින් ආරම්භ කරපු ගමනේදී මේ වනතෙක් ආපු තත්ත්වයේ තුල බලනකොට එදා තත්ත්වයයි අද තත්ත්වයයි අතර පැහැදිලි වෙනස්කමක් දක්නට නැහැ. මොකද එදත් මාධ්‍යවේදීන් ඒ බිහිවීමත් එක්කම කළේ එදා තිබිච්ච පාලනයන්ට එරෙහිව නැගී හිටීම, ආගමික සහ ජාතික අවශ්‍යතාවා වෙනුවෙන් පෙනී සිටීම, එක එක අයගේ ඕපදූප සහ එවැනි කලාවක් තුළ නිරස වීම වගේ දෙයක් තමයි සිදු වුණේ. ඒ වගේම තමයි ඒ අතීතයේ මාධ්‍යයේදී තිබුණා අනිත් අයට මඩගසන එක නැත්නම් වේග ඒ අයට අපහසු උපහස කරන එක මේ සියලුම කාරණා. ඒ විදිහට බලාගෙනට වර්තමානය ගත්තත් එදා එක සංසන්දනාත්මකව බලනකොට අපි තාක්ෂණය අතින් හුඟක් දියුණුවක් ලබලා තියෙනවා. තාක්ෂණයද එදා රේඩියෝ තිබුණේ, රූපවාහිනී තිබුණේ නැහැ. නමුත් අද ඒ දෙක තියෙනවා. ඊටහා ගිය සමාජ මාධ්‍ය තියෙනවා. එහෙම තිබිලත් අර ගතිකත්වය, කියන්නේ මාධ්‍යවේදියාගේ ස්වરૂපය, ඔහුගේ හැඟීම, ඔහුගේ ආකල්ප ඒ විදිහටම වගේ කියලා තමයි මට දැනුත් දැනෙන්නේ. නරේමත්ම, දැන් අපිට දැන් ඔය දැන් සමහරයි චෝදනා කරනවා මාධ්‍යවේදීන් දේශපාලනයට ගැති වෙනවා, එහෙම නැත්නම් යම් කිසි දෙයක් පිළිබඳව කතා බහ කරනවා සමහර තැන්වලදී. හැබැයි පෞද්ගලිකව දැන් අපිත් මේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න නිසා අපි දන්නවා අපිට හෘදයාංගම නැත්නම් හදවතින්ම හිතුවතින්ම අපි කාටවත් ගැති වෙලා නෙමෙයි වැඩ කටයුතු කරන්නේ. හැබැයි අර මං හිතන්නේ අර අපි සමහර වෙලාවට ආයතනගත වීමත් එක්ක ඒ ආයතනවලට අවශ්‍ය විදිහට හැසිරීමට සිද්ධ වෙනවා. මේ හින්දා නේද ඔය යම් යම් චෝදනා හරි එල්ල වෙන්නේ? ප්‍රධාන වශයෙන්ම තියෙනවා මේකේ මාධ්‍ය ගත්තත් මාධ්‍යවේදීන් වර්ග තුනක් අපි දකිනවා. එකක් තමයි මාධ්‍යවේදීන් ඉන්නවා ජනතාවට ඉදිරියෙන් ඉන්න මාධ්‍යවේදීන්. ඒ වගේම ජනතාව සමග යන අය ඉන්නවා, ජනතාවට පිටිපස්සෙන් යන අය ඉන්නවා. මේකේ අපි තෝරගන්නේ මාධ්‍යවේදියා කියන කෙනා ජනතාව එක්ක නෙමෙයි ජනතාවට ඉදිරියෙන් යන කෙනෙක් විදියට. මේ විදියට බලාගෙන යනකොට මාධ්‍යවේදියාට විශාල වගකීමක් තියෙනවා. මම දකින දේ තමයි අපේ රටේ මාධ්‍යවේදීන්ට වටිනාකමක් එන්න නම් අපේ රටේ මාධ්‍ය වෘත්තීය වේදියෙක් බවට පත් කරන්න ඕනේ. මාධ්‍යවේදියා වෘත්තීය වේදියෙක් වෙනකොට ඔහු ආචාර ධර්ම සමග එකතු වෙනවා. ඒ වගේම ඔහුට අධ්‍යාපනයක් අවශ්‍ය වෙනවා, දැනුම අවශ්‍ය වෙනවා. මේ කාරණෙන් පරිපූර්ණ වෙච්ච ජනමාධ්‍ය වේදියෙක්ගෙන් ඔහු කුමන ආයතනයේ වැඩ කළත්
ඔහුට හෘදේ සාක්ෂියට එකඟව ඔහුට වැඩ කරන්න පුළුවන් කමක් ලැබේවි. නමුත් අපි තමයි අපි එක එක විදියට කියනවා මේ ආයතන අනුව වැඩ කරන්න බෑ. නමුත් මේ වැඩ කරන මාධ්‍යවේදීන් ඉන්නවා. නමුත් එක පැත්තකින් මේ වැඩ කරන්න බැරි කමක් තියෙනවා. අනිත් කාරණාව තමයි මේ ආයතනින් සමස්ත මාධ්‍යවේදීන්ම එකම ගොන්නට දාන්න බෑ. ඔව් ඒ අතර උත්සාහ දරන වැඩ කරන්න පුළුවන් අය ඒ හෘද සාක්ෂි එකම වැඩ කරන අය ඉන්නවා. මේ වැඩ කරන මේ ආයතනවලුත් ඒ දේ කරන අවස්ථාවක් තියෙනවා. නමුත් අපි වෙලා තියෙන්නේ සමස්ත දේශපාලනය තුල කුණුවෙච්ච දේශපාලනයම මේ මාධ්‍යරත් ඇඳාගෙන මාධ්‍යත් ඒ වගේ බෙදීම් කරන්න බලන. මේ බෙදීම කියන එක මාධ්‍යට එන්නේ අද ඊයේ නෙමෙයි. අපේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය අපේ රටේ මාධ්‍ය ආරම්භයත් එක්කම තිබුණේ බෙදීමක්. මොකද ආගමික වශයෙන් බෙදලා තිබුණා, ජාති වශයෙන් බෙදලා තිබුණා, ඒ වගේම ආණ්ඩුවට පක්ෂසා විරුද්ධ ඒවා තිබුණා. ආණ්ඩුවට පක්ෂේව පවත්වගෙන යන ඉඩකඩ දුන්නා එදා අධිරාජ්‍යවාදී පාලන යුගයේදී ආණ්ඩුවට විරුද්ධ ඒවා මර්ධනය කළා. එදා අපි යටත් විජිතයක් වෙලා තියෙනකොට මේක තමයි එදා ස්වරූපය. මම දකින දේ තමයි එදා ස්වරූපයයි අද ස්වරූපයයි තියෙන තාක්ෂණින් වෙනසක්. පුද්ගල ගත්තාම මේක මන් දන්නේ පරිණාමයකින්, ඒ කියන්නේ අපේ රටේ තියෙන සත්‍යයට පරිණාමවාදී වෙනවද කියන එක එදා තිබිච්ච මාධ්‍යවේදියාට තිබිච්ච ජානමය විදියට ගත්තොත් අපි විශේෂයෙන් ගත්තොත් මාධ්‍ය අභ්‍යාසය තුළ ඔහු විසින් ඉදිරිපත් කරපු දේ අදත් මාධ්‍යවේදීන් ඒ දේ ඒ විදියට කරනවා. තාක්ෂණයේ විතරයි වෙනස් වෙලා තියෙන්නේ. මම දකින දේ තමයි අතර මේක වෙනස් විය යුතුයි. වෙනස් වෙන්න එක දෙයයි වෙන්න ඕනේ. මාධ්‍යවේදියා වෘත්තීය වේදියෙක් විය යුතුයි. මාධ්‍ය වෘත්තීය භාවය ඇති කරන තාක්කල් මේ ප්‍රශ්නෙට මාධ්‍යවේදීන්ට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න බැරි වෙනවා. මේ වෘත්තීය වේදයේ ඇති කිරීමේ වගකීම තියෙන්නේ මාධ්‍යවේදීන්ට, මාධ්‍ය සංවිධාන වලට සහ රජයකට ඒට අනුග්‍රහය දක්වලා ඒ වගකීමක් තියෙනවා ඊට කරන්න. මම හිතන්නේ දැන් මේ හොඳ තැනකට අපි පැමිණි. අපිට තව බොහෝ දේවල් අර ඉස්සලා කියව කාරණේත් එක තියෙනවා. නමුත් දැන් ඔබතුමා මෙතන මේ ප්‍රවේශයක් ගත්ත හින්දා කිමු දැන් මේකට යම් අඩිතාලමක් මේ වන විට යෙදිලා තියෙනව නේද? මේ වෘත්තීය මාධ්‍යවේදියා කියන කාරණේට ඔබතුමා ඒකට ප්‍රමුඛ වෙලා ඉන්නවා. ඇත්තටම මේ වෘත්තීය මාධ්‍යවේදියෙක් බිහිකරණයේ කී අඩිතාලම ඇත්තටම මීට වසර ගානක ඉඳලම ක්‍රියාත්මක වෙනවා. හැම දේශපාලනය කියන්නේ ආණ්ඩුවක්ම උත්සාහ දරන ජනමාධ්‍ය ඇමතිවරයා මාධ්‍යයේ වෘත්තීය භාවය ඇති කරනවා. හැම කෙනාම ඇවිල්ලා කියනවා මන්ත්‍රීවක් වගේ කියනවා. නමුත් අවසානයේ ඔහු යනකොට වෘත්තීය භාවයක් ඇති වෙලා නැහැ. දැන් අතෝ දශක 4ක ඉතර වගේ ගත්තොත් ඒත් ඒ වගේම තමයි. වෘත්තීය භාවයක් ඇති වෙලා නැහැ. මේ නිසා මම ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ මහලේකම් වශයෙන් ඉන්නකොට 2012-13 වසරවල මම උත්සාහ කළා ලංකාවේ තියෙන වෘත්තීය වේදීන් සියලුම දෙනා එකට එකතු කරපු ශ්‍රී ලංකා ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් කියන එක බෞද්ධ ලෝක මාවතේ තියෙන. එතනට වෘත්තීය වේදීන්ගේ සංවිධාන 36ක් වගේ ප්‍රමාණයක් එකතුයි. දැන් මම හිතන 40ක් විතර තියෙන්න පුළුවන්. මේ වෘත්ති අතර මිනින්දෝරු නීති වෛද්‍ය එතකොට රසායන විද්‍යාඥ විවිධ ශාස්ත්‍ර නියෝජනය වෙනවා. මේ මාධ්‍ය කියන්නේ විවිධ එක ශාස්ත්‍රයක්. මොකද ඇත්තටම කියනවා නම් මේ රටේ මාධ්‍යවේදී නොහිටින්න මාධ්‍ය නොහිටින්න අපේ රටේ ජනතාවගේ කොඳු නාරටියක් නැහැ. ඔවුන්ට අභිමානයක් නැහැ. ඔවුන්ට ආත්ම ශක්තියක් නැහැ. මාධ්‍ය මගින් ඔවුන් යම්කිසි තැනකට ඔසවලා තියනවා, දැනුවත් කරනවා. මේ දැනුවත් භාවය ලබා දෙන මාධ්‍ය. ඒක මාධ්‍ය ඉතාම වැදගත් වෘත්තියක්. නමුත් මේ වෘත්තිය අර ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් එකේ කොටසකට නැත්නම් සංවිධානයක් විදිහට සම්බන්ධ වෙලා නැහැ. ඉතින් පත්‍රකලා සංගමයේ විදිහට මම උත්සාහ කරනකොට වසාකච්ඡා කීපයක් ඔවුන් එක පැවැත්වුවා. පැවැත්වනකොට කිව්වේ වෘත්තීය වේදීන්ගේ සංවිධානයක් බවට පත් වෙන්න නම් මාධ්‍යවේදියාට සුදුසුකම මොකද්ද? ඔහුගේ අධ්‍යාපනයේ මොකද්ද? ඔවුන්ගේ අවම සුදුසුකම මොකද්ද? රැකියාවකට ඔහු කොහොමද බඳව ගන්නෙ? බඳව ගන්නා පරිපාටිය මොකද්ද? එතකොට එතනදී ගන්න අධ්‍යාපන සුදුසුකම මොකද්ද? එතකොට බොහෝ වෙලාවට අපේ මාධ්‍යවේදීන් බහුතරයකට තිබුණේ O level A level. සමහර විට ඒක නැති අවස්ථා තිබුණා. නමුත් ඒ අවස්ථා එහෙම වුණා කියලා ඔහුගේ මාධ්‍යවේදී දක්ෂතාවයේ අවතක්ෂුරු වෙන්නේ නැහැ. තා හොඳ දක්ෂ මාධ්‍යවේදී. නමුත් උපාධිධාරීන් මේකට ඇවිල්ලා වැඩි දවස් ඉන්නේ නැහැ. යනවා. ජනසන්නිවේදන උපාධිය කැලණි විශ්වවිද්‍යාලේ තියෙනවා. ජපෝරේ තියෙනවා. හැමතැනම තියෙනවා. නමුත් මේ එන කිසි කෙනෙක් රැඳෙන්නේ නැහැ. නමුත් ඒ නිසාම මාධ්‍යවේදී තැන මාධ්‍යවේදී වෘත්තීය භාවය ඇති කරන්න උපාධියක් ගත්ත අය නැති කමේ හිඟයක් තියෙනවා. එතකොට මට මේ සංවිධානයේ කිව්වේ අඩුම තරමින් නිලධාරී මණ්ඩලයේ හා සමාජිකයෝ උපාධිධාරීන් වෙන්න ඕනේ මාධ්‍ය ශේෂ්ත්‍රයේ. ඒ උපාධිධාරීන් තමයි මූලික සුදුසුකම. ඒ සුදුසුකමත් එක්ක වෘත්තීය භාවයට එනකොට සංවිධානය තුළින් ආචාර ධර්ම දැනුම පිළිබඳ අවබෝධයක් එනවා. එතකොට ඔහු එතන වෘත්තීය වේදීක් වෙනවා කියන එක තමයි කියන්නේ. ඔය බාධකයේ අපිට තවමත් තියෙනවා.
ඒකට දැන් මොකද්ද දැනට ගන්න පිළියම හා දැනට දැන් සක්‍රිය පවතින මොන වගේ තැනද? ඇත්තටම ඒකෙදී කියන්න ඕන අපි මාධ්‍යවේදීන්ට මාධ්‍ය අධ්‍යාපනය ලබා දෙන විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විශාල උත්සාහයක් කරන් තියෙනවා. ඩිප්ලෝමා පාඨමාලා සෑම විශ්වවිද්‍යාලයකම වගේ පටන් අරගෙන ඉතින් කොළඹින් පටන් ගත්තා හැමතැනම තියෙනවා. එතකොට ඊට අමතරව උපාධි පාඨමාලා තියෙනවා. එතකොට මේ සියල්ලත් එකම රුහුණු විශ්වවිද්‍යාලයෙන් දැද්දි විෂයක් විදිහට පටන් ගත්තා සංනිවේදනයේ විෂය. ඒතරේ පටන් අරගෙන අංශයක් අපි ආරම්භ කළා පවත්වගෙන යන්න අපිට පුළුවන්කම ලැබුණා. හරි උනන්දුවක් තිබුණා. නමුත් එක දෙයක් තියෙනේ මාධ්‍යවේදී නාම මේක රැඳෙන්නේ නැති හේතුවක් තියෙනවා වෘත්තීය භාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා වැටුප් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා මේකේ මාධ්‍යවේදියාට නිසි වෘත්තීය භාවයක් ඇති කරෝතින් ඔහුට ඉතාමත්ම නිසි වැටුපක් තිය යුතු වෙනවා ඔව් ආචාර ධර්ම පිළිපදින්න වෙනවා ඔහුගේ ස්වභාවය වෙනස් වෙන්න වෙනවා ඔහු ඉතාම ශික්ෂණයකින් ආචාර ධර්මානුකූලව කටයුතු කරන කෙනෙක් වෙන්න වෙනවා මේකට ක්‍රම කීපයක් අපි බැලුවා බලනකොට අධ්‍යාපනය පිළිබඳ බලනකොට ඩිප්ලෝමා පාඨමාලා වලින් ඔබට යන්න පුළුවන් විදිහේ පාඨමාලා ගණනාවක් ඇති වෙලා තියෙනවා මාධ්‍යවේදීන් බොහෝ දෙනෙක් මේ පාඨමාලා කරන්න පටන් ගත්තා නමුත් ඒක තුල තෘතිය භාවයට එවෙන්නේ නැහැ උපාධිධාරීන් වේ යුතුයි කියන මතයක් ආවා එතකොට උපාධිධාරීන් මෙතන ඇවිල්ලා රැඳෙන්නේ නැහැ එතකොට ඒ තත්වයේ තුල මාධ්‍ය උපාධි තියෙනවා නමුත් ඒ මාධ්‍ය ශේෂ්ත්‍රයේ ඉන්න අයට ඒ තැනට ඇවිල්ලා රැඳෙන්නේ ඒගොල්ලෝ උපාධිධාරීන් වුණාට මාධ්‍ය ශේෂ්ත්‍රයල අවුරුද්දක් විතරට යනවා. ඒතරට නිසි ඉන්න මාධ්‍යවේදීන්ම ඉන්නවා. ඒ අය මේකේ අරටු වගේ. ඒගොල්ලෝ මේ මාධ්‍ය ශේෂ්ත්‍රේ යන්න කැමති නැහැ. මේකට බද්ධ වෙලා ඉන්න පිරිසක්. ඉතින් ඒ අයගේ සුදුසුකම් ඇති කරන්න අපි ක්‍රමවේදයක් යෝජනා කළා. ඒක තමයි ලෝකෙම පිළිගත් ක්‍රමයක් තියෙනවා NVQ. National Vocational Qualification. ජාතික වෘත්තීය සුදුසුකම කියන එක. ඒක කරන්නේ නයිට් එක හරහා. නයිටකෙන් ජාතික ආධුනිකත්ව පුහුණු මණ්ඩලය කියලා කලින් තිබුණේ දැන් ජාතික ආධුනිකතා කාර්යම පුහුණුකම් අධිකාරිය මේකේ තමයි මම හිතන්නේ වෘත්තීන් 100කට ආසන ප්‍රමාණයකට නයිටකෙන් NVQ ලෙවල් එක 1 2 3 4 5 6 7 දක්වා හදලා තියෙනවා එතකොට දැන් මේ මාධ්‍ය තිබුණ නැහැ නමුත් කැමරාව තිබුණා විද්‍යුත් මාධ්‍ය සම්බන්ධ යම් අංශ තිබුණා ජනමාධ්‍යවේදීන්ට තිබුණ නැහැ ගුවන්විදුලි මාධ්‍යවේදීන්ටත් තිබුණේ නැහැ. සංස්කරණ ශිල්පීන්ට ඒ වගේම අධ්‍යක්ෂවරුන්ට සහාය අධ්‍යක්ෂවරුන්ට වැඩසටහන් තිබුණේ නැහැ. මම ඒකේ අධ්‍යක්ෂ මණ්ඩල ඉන්න අවස්ථාවේදී යෝජනා කරලා අපි පොඩි වැඩපිළිවෙලක් කළා මේකට කොහොමද හදන්නේ. හුඟක් අය මේකට කැමැත්තක් උන්නේ නැහැ. මාධ්‍යකේ වෘත්තීය භාවය ඇති කරන්න විශේෂ නිර්දේශයක් හදන්න ඕනේ. මේක සංකීර්ණ ගැටලුවක් කාර්යයක්. සමහර මාධ්‍යවේදීන් NVQ ගන්න කැමති නැහැ. ඒගොල්ලෝ මේ වොකේෂනල් කියන එකට කැමති නැහැ. ලෝකෙ පිළිගත්තා. ඉතින් ඒකේදී බාධක ආවා. ඒත් අපි උත්සාහ ඇතරියේ නැහැ. මේ වසර කීපයකට පෙර ඒ NVQ ලෙවල් එක හදන ඒ කමිටුව මමත් හිටියා අපි හොඳ විද්වතුන් හිටියා විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරන ප්‍රවීණ මාධ්‍යවේදීන් හිටියා මේ සියලුම දෙනා එකතු වෙලා විශේෂ නිර්දේශයක් හැදුවා අපි එක ලෙවල් එක කළේ NVQ 1 2 නෙමෙයි 3 සහ 4 මොකද NVQ ලෙවල් එක 3 ඕ ලෙවල් වලට සමාන කරලා තියෙනවා NVQ ලෙවල් 4 ඒ ලෙවල් වලට සමාන කරලා තියෙනවා එතකොට අපි අර සුදුසුකම් ලබා ගැනීම සඳහා දක්ෂ මාධ්‍යවේදීන් ඉන්නවා උපාධි නැහැ ඩිප්ලෝමා නැහැ ඒ අයට මේක දෙන්න තමයි වැඩපිළිවෙලක් අපි දැම්මේ ප්‍රාදේශීය ගත්තාම විශාල මාධ්‍යවේදීන් පිරිසක් ඒක සාර්ථක වුණා වැඩි අපි විශේෂ නිදේශ හදලා ඔක්කොම කරලා තිබුණා නමුත් අසාර්ථක වීමක් ආවා මොකද ඒකට සමහර මාධ්‍යවේදීන්ගේ එකඟතාවයක් ආවේ නැති නිසා මොකද වර්තමානයේදී නයිට් ආයතනයේ සහකාර අධ්‍යක්ෂරයා ඒ අංශේ බාර අධ්‍යක්ෂවරිය වැඩපිළිවෙලක් දැම්මා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ ආයතනගත මාධ්‍යවේදීන් විරුද්ධව ආරාධනා කළා මේක දෙන්න යම්කිසි මුදලක් වැය වෙනවා සල්ලි අය කිරීමකින් තොරව මේකට කැමැති මාධ්‍යවේදීන්ට මේ නිපුණතාවය මනින පරීක්ෂණයකින් පසුව සුදුසුකම් බලලා මේ NVQ ලෙවල් 4 එක දෙන්න 4 කියලා කියන්නේ උසස් පෙළ සමත් 5 කියලා කියන්නේ ඩිප්ලෝමා 6 කියලා කියන්නේ උසස් ඩිප්ලෝමා 7 කියලා කියන්නේ උපාධිය NVQ 7 තියෙනවා නම් ජනමාධ්‍යවේදියෙකුට ඔහු විශ්වවිද්‍යාල පද්ධතියේ BA හරි නැත්නම් BCom හරි ගන්න අවශ්‍යම නැහැ ඔහු උපාධිධාරියෙක් විදිහට තමයි පිළිගන්නේ. ලෝකේ ඕනම රටකට ගිහලා වැඩ කරන්න පුළුවන්. මේ සිස්ටම් එක කළා මේ පහුගියදා මාධ්‍යවේදීන් 500කට ආසන්න ප්‍රමාණයකට මේක දෙන්න වැඩ පිළිවෙල විද්‍යත් කළා. ඒක ඇතර නයිට් ආයතන ඉස්සුවත් වෙන්න ඕන වර්තමාන පාලන අධිකාරියට, නයිට් ආයතනයේ අධ්‍යක්ෂවරියට යන්සී, ඒ වගේම සහකාර අධ්‍යක්ෂවරයාට ඉස්සුවත් වෙන්න ඕන. මේක ඉතාම හොඳ ප්‍රතිචාරයක් තිබුණා. ඒ ආව මාධ්‍යවේදීන් පිළිබඳ මටත් කතා කරනකොට පොඩි ගැටලුවක් තිබුණා. මේගොල්ලෝ පසු විරුද්ධ වෙයිද කියලා. හරියම සතුටුයි කියන්නේ. මේ කණ්ඩායම් දෙක දවස් දෙකේම ඒ කණ්ඩායම් දෙකක් ආවි අතිශයින්ම බද්ධ වුණා. ඒකෙන් එක දෙයක් අපිට කියපෙන්නවා මේ රටේ සියලුම මාධ්‍යවේදීන් NVQ ගනි. සුදුසුකම් ලාභීන් වෙයි. NVQ ගත්තාම වෙන්නේ මොකද්ද? ඔහුට වෘත්තීය භාවයක් ලැබෙනවා. ඔහු ආචාර ධර්මානුකූල මාධ්‍යවේදීක් බවට පත් වෙනවා. ඔහු ගුණාත්මක මාධ්‍යවේදීය. මොකද මේකෙදි මනින්නේ අර විශ්වවිද්‍යාලේ වගේ විභාගයක් තියලා විභාග ප්‍රශ්න පත්‍ර නෙමෙයි. මාධ්‍යවේදියාගේ ගුණාංග
මාධ්‍යවේදියෙක් අනිත් අයක සහයෝගයෙන් වැඩ කරන්නේ කොහොමද කියන තැනින් පටන් අරගෙන ඔහු ලියන එක තැනට ඇවිල්ලා ඔහු ගවේෂණ කරන විදිය දක්වා ඇවිල්ලා ඔහු විශේෂාංගකරණේ දක්වා ඇවිල්ලා අවසානයේදී එනවා ඔහු ආරක්ෂා වෙන්නේ කොහොමද කියන එක. කියන්නේ ආරම්භ වෙන්නේ සහයෝගයෙන් වැඩ කිරීම අවසන් මේක ප්‍රැක්ටිකලි ඔහු පෙන්වන්න ඕනි. ඒක ප්‍රැක්ටිකලි පෙන්වනවා කියන්නේ භූමිය තුල ඉන්න මාධ්‍යවේදියට විතරයි මේක කරන්න පුළුවන්. පිටින් ඇවිල්ලා කාටවත් කරන්න බෑ. භූමිය තුල ඉන්නේ මේක කරලා NVQ ගත්තාම ඒකෙදී අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා ඔහුට නිශ්චිත වැටුපක් නිශ්චිත පත්වීම් ලිපියක් සමග නිශ්චිත ගෞරවයක් ලැබෙන විදියට ඇවිල්ලා NVQ පා 6 දක්වත් කරලා වෘත්තීය භාවය ඇති කරලා අර වෘත්තීවේදීගේ සංවිධානයටත් ඇතුල් වෙලා වෘත්තීය මාධ්‍යවේදියක් අනාගතයේදී කරන්න. හොඳයි. ඉතාමත්ම හොඳ සංකල්පයක්. මොකද රටක එතුමන් කිව්වා කාර්යයකට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන පිරිසක් තමයි ජනමාධ්‍ය වේදීන්. මේ පෙරගමන් යන ඔවුන් වෙනුවෙන් කරන්නා වූ සත්කාරයක් කියලා කිව්වත් හරියටම හරි. ඉතින් තවදුරටත් අපි මේ පිළිබඳව කතා බහ කරනවා. ඒ වගේම තමයි මේ ජනමාධ්‍ය වේදීන් පිළිබඳව කතා බහ කරද්දී මේ ආචාර ධර්ම පිළිබඳව කතා කරන්න සුදුසුම් පුද්ගලයා එතුමන්. මොකද මේ ආචාර පද්ධතිය පිළිබඳව එතුමන් පොතක් පවා ලියලා තිබෙනවා. අපි ඒ පිළිබඳව කතා කරමු මේ විරාමයෙන් අනතුරුව. සියල්ල සමබරව ඔබට ඉදිරිපත් කරන තරාදිය හත් දවසේ දිගහැරෙනවා. අද ඉන්නේ මේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් කතා කළ හැකි අප පිළිබඳව ඉතාමත්ම හොඳින් කතා කරන සෑම තැනකදී මාධ්‍යවේදීන් පෙනී සිටින චරිතයක්. ඉතින් අපි එතුමන්ට ආරාධනා කරා එතුමන්ගෙනුත් බොහෝ දේවල් අපිට දැනගන්න පුළුවන්. මේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳව උපදේශකවරයෙක් විදිහටත් කටයුතු කරනවා. අප ඒ පිළිබඳවත් කතා බහ කරමු. දයාශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ කියලා කිව්වහම එතුමන් බොහෝ දෙනෙක් හඳුනනවා. ප්‍රවීණ මාධ්‍යවේදියෙක්. ඉතින් ඉතාමත්ම ගෞරවයෙන් යුතුව එතුමන් පිළි අරගෙන දැන් එතුමත් එක්ක මේ කතා බහ කරමින් යන්නේ. දැන් වෘත්තිමය තත්ත්වයක් ඇති කරනවායි කියන කාරණය දැන් වෘත්තිමය භාවය ජනමාධ්‍ය වේදීන් තුළට ඇති කරන්නේ. එතකොට සමාජ පිළිගැනීමක් ඔවුන් තුළට ඇති කරන්නේ. එතකොට මේ ජනමාධ්‍ය ආචාර ධර්ම කියන කාරණය දැන් බොහෝ දෙනෙක් කතා කරන අය සමහර අය කියන ජනමාධ්‍ය ආචාර ධර්ම ඕගොල්ලෝ කඩ කරනවා. හැබැයි කිව්වට ඇහුවොත් එහෙම දන්නේ නැහැ මොනවද ආචාර ධර්ම කියලා. ඇත්තටම මොනවද ආචාර ධර්ම? ඇත්තටම ඔබ කිව්ව කතාව හරි. මාධ්‍යවේදීන් අතරත් අපේ රටේ ආචාර ධර්ම මාධ්‍යවේදීන් සඳහා තියෙනවා කියන එක දන්නේ නැති මාධ්‍යවේදීන් විශාල පිරිසක් ඉන්නවා. ඉතාම සුළු පිරිසක් ආචාර ධර්ම දන්නවා, තියෙන බව දන්නවා. ඒකිනුත් සුළු පිරිසක් ආචාර ධර්ම සංග්‍රහය තමගේ සාක්කුවේ තරම් යනවා. ඒ කියන්නේ අර පුවත්පත් පැමිණිලි කොමිසමේ ආචාර ධර්ම සංග්‍රහය. නමුත් මෙතනදී ඇත්තටම කියන්න ඕන විශේෂ දෙයක් තමයි සාමාන්‍යයෙන් වෘත්තීය භාවයක් ඇති කරනකොට ඒකට ප්‍රධානතම කාරණා තුනක් විතර බලපානවා. එකක් තමයි ඒ පුද්ගලයාගේ තියෙන ශික්ෂණය, ඔහුගේ හැසිරීම සහ ඔහුගේ පෞරුෂය. දෙවැනි කාරණාව තමයි ඔහු ඒ විෂය පිළිබඳව දන්නා දැනුම. තුන්වෙනි එක තමයි දැනුමත් මේ පෞරුෂයත් සමග ඔහු කොහොමද ඊට අදාළ ආචාර ධර්ම පිළිපදින්නේ කියන එක. ඒ ආචාර ධර්ම දැනුම සහ ඒක පළපුරුදු සහ වෘත්තීය භාවයක් ඇති කරන අධ්‍යාපනය, ඒ වගේම පෞරුෂය. මේ කාරණා තුනින් තමයි වෘත්තීයවේදියෙක් බිහි වෙන්නේ. ඒතකොට මේ විවිධ ශාස්ත්‍රවලත් ඒ වගේම තමයි වෙන්නේ. මේ ජනමාධ්‍ය ශාස්ත්‍රයේ තියෙන ප්‍රධානම කාරණාව තමයි මෙන්න මේ කාරණාව ඇති කරන එක. ඒතකොට මෙතනදී අපි බහුතරයක් මම එදාව දේශනෙට ආපු අයගෙනුත් අහුවාම ආචාර ධර්ම ගැන හුඟක් අය නිහඬයි. දන්නේ නැහැ කීප දෙනයි දැනගත්තේ ආචාර ධර්ම. අන්න එතනම තියෙන අපිට ප්‍රශ්නයක්. මොකද මාධ්‍යවේදියෙක් මාධ්‍ය ආයතනයකට ආවත් ප්‍රාදේශීය වාර්තාකරුවෙක් විදිහට වාර්තාකරණයේ යෙදුනත් ඔහු දැනගන්නවා වෘත්තීයවේදියෙක් නම් ඔහු ස්වයන්ව වෘත්තීයවේදී භාවය තමන්ට ආරෝපණය කරගෙන තියෙනවා නම් ආචාර ධර්ම ගැන අවධානයක් යොමු වෙන්න ඕනේ. මොකද මේ රටේ තියෙනවා ප්‍රමුඛම ආචාර ධර්ම සංග්‍රහයක්. ඒ 1973 ආරම්භ කරපු ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය. ඒ පුවත්පත් මණ්ඩලය තුලින් 1980 විද්වතුන් විසින්, ඒ කියන්නේ මාධ්‍ය ශාස්ත්‍රයේ එවකට හිටපු ප්‍රධානම පුවත්පත් ආයතනවල කර්තෘවරු එකට එකතු වෙලා විවිධ විද්වතුන් එකතු වෙලා හදපු ආචාර ධර්ම. ඒක තමයි හොඳම ආචාර ධර්ම සංග්‍රහය. ඒක තමයි පුවත්පත් මණ්ඩලයේ ආචාර ධර්ම සංග්‍රහය 1981 නිර්මාණය. ඒකට ඒ ආචාර ධර්ම සංග්‍රහය 1000 ඉඳලාම තියෙනවා. ඊට පස්සේ මෑතවක වානුවේ කර්තෘ සංසදයේ බිහි වෙනවා 2000 වසරේ මුල් කාලේ. ඒ බිහි වෙච්ච කර්තෘ සංසදයෙන් ඉතාමත්ම හොඳ ආචාර ධර්ම සංග්‍රහයක් හදනවා. මේකේ අර පුවත්පත් මණ්ඩලයේ කාරණාත් ඒකේ තියෙනවා. ඉතා හොඳට හදලා තියෙනවා. ඒ ආචාර ධර්ම සංග්‍රහයත් තියෙනවා. ඒතකොට ඒ ආචාර ධර්ම සංග්‍රහය දන්නවා ශ්‍රී ලංකා පුවත්පත් වෘත්තීය පත්‍ර වකාලදින්ග සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන් සංගමය, ශ්‍රී ලංකා ද්‍රවිඩ ජනමාධ්‍යවේදීන් සංගමය, ආසියානු ජනමාධ්‍යවේදීන් සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා කතුරු සංසදය. මේ සියලුම අය ඒ වගේම පුවත්පත් ආයතන. මේ සියල්ලම ඒක පිළිපදිනවා. පුවත්පත් මණ්ඩලයේ එක පුවත්පත් ලියාපදිංචි කරනකොට ඒ ලියාපදිංචි වෙන අවස්ථාවේ ආචාර ධර්ම සංග්‍රහයකුත් ඒකට දෙනවා. ඒකට හැම කෙනාම මේක ගන්නවා, කියවන්නේ නැහැ, බලන්නේ නැහැ.
මාධ්‍යවේදී එක්ක උච්චාම අපේ තීඩ රටාව තමයි දර දේශපාලඥයා වගේ තමයි දේශපාලනය කරන්න කිසිම සුසුකමක් අවශ්‍ය නැහැ කිසිම ආකාරයක පෞරුෂයක් කිසි දෙයක් ඕනේ නැහැ දේශපාලකෙක් වෙන්න පුළුවන් අපේ රටේ ඒ වගේම තමයි ඒ වගේම ඛේදජනක තත්ත්වයක් තමයි තියෙන මාධ්‍යයටත් මාධ්‍යවේදීෙක් වෙන්නත් සුසුසුකමක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒක නම් කරලා නැහැ මේක විය යුතුයි කියලා නැහැ රාජ්‍ය ආයතනෙට ගන්නකොට තියෙනවා වෙන ආයතනවල එහෙම යම් විදියකින් නම් කිරීමක් කරලා නැහැ ඒක විවිධ සමහර වෙලාවට දරුවෝ එනවා එහෙම නැත්නම් නෑදෑයෝ වෙනවා හිතවතුන් වෙනවා ඔය වගේ එන තත්ත්වයක් තියෙනවා මේ ක්‍රමවේදය මේ ආචාර ධර්මات එක්කම වෙනස් වෙන්න ඕනේ වෙනස් වෙනවා කියලා කියන්නේ ඔහු මාධ්‍යවේදියෙක් වෙච්චාම මාධ්‍ය පිළිබඳ දැනුමක් තියෙනවනේ මූලිකවම ඊට පස්සේ ඒ පිළිබඳ තියෙන පෞරුෂයක් කැපවීමක් තියෙනවා අපි නයිට් එකෙන් බලන්නේ මේ සියල්ලම තමයි. ඒතර මේ විදියට මාධ්‍යවේදියා මාධ්‍යකරණයේ යෙදෙනකොට ඔහු අනිවාර්යෙන් ආචාර ධර්ම පිළිපදිනවා. මේ ආචාර ධර්ම කියලා කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. අපිට මූලික මිනිස් අයිතිවාසිකම් තුල අපිට තියෙනවා අන්‍යයන්ගේ අයිතිවාසිකම් වලට ගරු කරන්න ඕනි. අන්‍යයන්ගේ ආගම් වලට අපි ගරු කරන්න ඕනි. අන්න ජාතිකයින්ට අපි ගරු කරන්න ඕන වෙනත් අය සංස්කෘතියට ගරු කරන්න මේක අපි සදාචාරය ඒ ආචාර ධර්ම මේ ඔක්කොම අපේ තියෙන දෙයක් ඒකෝ දැන් අපි මේ තියෙන දෙයක් තමයි මාධ්‍යයට හුරු කරගෙන ගන්න යන්නේ මාධ්‍යයට ආවේනිකෝ ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට ඕනම දෙයක් කටින් ප්‍රකාශ කරන්න පුළුවන් මාධ්‍යවේදියෙකුට ඒ කියන ඕනම දෙයක් පත්තරේ හරි ගුවන් විදුලියේ හරි රූපවාහිනියේ හරි සමාජ මාධ්‍ය හරි පළ කරන්න බෑ නාට්‍යයක හරි පෙන්වන්න බෑ මොකද හේතුව වගකීමක් තියෙනවා. අන්න එතන මාධ්‍යවේදියට තියෙන ආචාර ධර්මයක්. ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14යි එක ආවගන්තියෙන් ලබා දීලා තියෙන ලේඛනී හා භාෂණීය නිදහස ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම 14යි 1 14යි 2 14යි 7 දක්වා ව්‍යවස්ථාවලින් පාලනයක් වෙනවා. ඒ පාලනය තුළ තියෙනවා අනිත්‍යයේ ආගම් වලට අගෞරව කරන්න බෑ. ජාතීන්ට අගෞරව කරන්න බෑ. සෞඛ්‍ය ඒ වගේම රටේ සංස්කෘතිය මූල්‍යමය තත්වයන් විවිධ ගිවිසුම් පිළිබඳව රාජ්‍ය යාන්ත්‍රණය තුල කරන කාරණා යම් යම් කාරණා සම්බන්ධව ඒව ගැන විවේචනය කළා දාන්න බෑ. ඒ වගේම තමයි අනිත් අයගේ නන්වැදෑරුම් නිදහසට ගරු කරන්න ඕනේ කියලා තියෙනවා. ඒතර මේ කාරණා ටික ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන එකක් තමයි ආචාර ධර්ම විදියට මාධ්‍යවේදීන්ට ගොනු වෙලා තියෙන්නේ. දැන් අපේ පුවත්පත් පණ්ඩේ ආචාර ධර්ම සංග්‍රහය හදලා තියෙන්නේ ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලන ආචාර ධර්ම සංග්‍රහය ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංවිධානීය ආචාර ධර්ම සංග්‍රහය ඒ වගේම යුනෙස්කෝ ආයතනයේ යුනිසෙ මේ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නිකුත් කළ ප්‍රකාශන මේ සියල්ලම එකතුවකින් ඒ වගේම ඉන්දියාවේ ආචාර ධර්ම ඇමරිකාවේ ආචාර ධර්ම වගේ ආචාර ධර්ම වලත් කාරණා අරගෙන තමයි අපි හදලා තියෙන්නේ මේකේ තියෙන්නේ මොකද්ද සමබරව ලිවීම නිවැරදි සත්‍ය වාර්තාකරණය පැහැදිලිව ලිවීම අන්‍යයන්ගේ අයිතීන්ට ගරු කිරීම පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සාධාරණව කරුණු ඉදිරිපත් කිරීම වගේ කාරණා කේන්ද්‍ර කරගෙන තමයි ආචාර ධර්ම සංග්‍රහයක් ගොඩනගන්නේ. ඊටමත් පැහැදිලි. දැන් මේ කියන කාරණා ඔස්සේ තමයි ජනමාධ්‍යවේදියා තමන්ගේ වෘත්තිය කරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ ඔවුන්ට යම්කිසි පදනමක් තියෙනවා. මේ පදනම මත ඉඳගෙන වැඩ කරොත් අපිට හොඳ දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒකේ ඉදිරිය හොඳයි නේද? ෆවුන්ඩේෂන් එක නැත්නම් අපි කිව්වොත් එහෙම පදනම හොඳ නම් අපිට ඉදිරිය හොඳ වෙන්නේ නැහැ. හරි. ඒ අතරදී දැන් මේ අපි දැන් පොඩ්ඩක් දැන් ජනමාධ්‍යවේදීන් ගැන කතා චුට්ටක් පැත්තකට තිබිලා මේ තොරතුරු දැන ගැනීම ගැන පොඩ්ඩක් කතා කරමු. මොකද ඔබතුමාට අයත් මේ ක්ෂේත්‍රයක් හින්දා මේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් ඇත්තටම දැන් අපි මේ බොහෝ වෙලාවට මේ පනත් පිළිබඳව කතා කරනවා මේ තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් පිළිබඳව කතා කරනවා මේ දැන් ඇත්තටම මේ මේක අද ජනතාවට ලැබිලාද තියෙන්නේ? ඒගොල්ලෝ හරියට මේක දන්නවද? ඇත්තටම එකක් කියන්න ඕනේ 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත වලින් තමයි මේක ලබා දෙන්නේ පෞගිය රජය මගින් කරපු දේවල් වලින් හොඳ දෙයක් මොකද මේක මාධ්‍යවේදීන් 90 දශකයේ ඉඳලම තොරතුරු දැනගැනීම අයිතිවාසිකම් ඉල්ලනවා විවිධ අපේ තිබිච්ච සමුළු වලින් මාධ්‍ය සමුළු වලින් මේ අයිතිය ඉල්ලුවා මේ තොරතුරු දැනගැනීමේ අයිතිය කියන එක මාධ්‍යවේදීන්ට විතරක් ලැබෙන එකක් නොවෙයි මේක පොදු මහ ජනතාවට ලැබිච්ච එකක් 2016 අංක 12 දරන පනත අපේ රටේ ඇති කරපු මේ පනත ලෝකේ විශිෂ්ටම පනතක් වුණා මොකද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතක් විදිහට තියෙන රටවල් 124ක් විතර තියෙනවා 124න් අපේ පනත තියෙන තුන්වෙනි ස්ථානයේ. මොකද ඒක ඒ තරම් හොඳ ප්‍රබල පනතක් බවට පත් වෙලා තියෙනවා. ඒනම් මේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත තුලින් ජනතාවට තොරතුරු ලබා දෙන්නට පාලන අධිකාරීන් බැදී ඉන්නවා. රාජ්‍ය ආයතන, ඒ වගේම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සංස්ථා මේ තොරතුරු හැම එකක්ම ලබා ගන්න පුළුවන්. ඒ වගේම ජනතාවට තමන්ගේ දරුවා පාසලට ඇතුළත් කළේ නැති ඇයි කියලා දැනගන්න අයිතියක් තියෙනවා. තමන්ගේ දරුවා ඉන්ටර්විව් එකට ගිහිල්ලා ඒකෙන් අසමත් වුණා නම්
අසමත් උනේ ඇයි ලකුණු කීයද ඒ වගේම සමත් වෙච්ච කෙනාගේ ලකුණු කොච්චරද කියලා දැනගන්න පුළුවන් අයිතියක් තියෙනවා මේ අයිතිය තියෙන එකේ විශේෂත්වය තමයි රාජ්‍ය යාන්ත්‍රණය මගින් මෙච්චර කාලයක් ජනතාව පාලනය කළා මේ තොරතුරු පනත මගින් පළවෙනි වතාවට ජනතාව රාජ්‍ය පාලකයන්ව පාලනය කරනවා මේක තමයි විශේෂම දේ අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය හැදිලා තියෙන්නේ තොරතුරු ලබා දෙන්න නොවේ තොරතුරු වසන් කරන්න මේ පනත මගින් ඒ වසන් කිරීම ඉවත් කරලා තොරතුරු ලබා දෙන එක ලබා දෙන්න. දැන් ඔබ කිව්ව කාරණාවට මම එන්න කැමතියි. මොකද 2016 මේක ආරම්භ කළාට පසුව පසුගිය රජයේ සමයේ ඉඳලම ජනමාධ්‍ය අමාත්‍යාංශය ලංකාව පුරා පළවෙනි පියවර තිබ්බේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරන එක. ඒක දැනුවත් කළා අවසන් කළා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මට්ටමින් රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයම දැනුවත් කළා. හැම රාජ්‍ය ආයතනයකම තොරතුරු නිලධාරියෙක් සිටිය යුතුමයි. ඒක ඔක්කොම පත් කළා. ඒ සියලුම දේ ඉෂ්ට කළා. දෙවනුව පටන් ගත්තා ජනතාව දැනුවත් කරන්න. ඒ ජනතාව දැනුවත් කරන එක ඉතාම සාර්ථකව කරගෙන ආවා. පහුගිය කොරෝනා කාලේ නිසා ඒ හුඟක් කාරණා අපිට නවත්තන්න සිදු වුණා. මොකද අවසානයේ අපි ආවේ ක්ලිනික් විදියට. ඒ කියන්නේ සායන. ජනතාවේ සායන වලට එනවා. අපි තොරතුරු පනත ගැන කියලා දෙනවා. ඔවුන්ගේ ප්‍රශ්න අපි තොරතුරු මේ කියන්නේ පනතේ තියෙන කියන්නේ ඇප්ලිකේෂන් එක නැත්නම් අයිතුම් පත්‍රයේ පුරවලා දීලා තොරතුරු ලබා දෙන්න අවශ්‍ය සෑම උනන්දුවක්ම ලබා දෙන එකක් කළා. ඒ කියන්නේ ජනතාවට. ඒ ජනතාවට බලපෑමක් කියන්නේ ජනතාව ශක්තිමත් කළා. මේ තොරතුරු ලබා ගන්න මෙහෙමයි කියන එක. ඉතින් ඒ වගේ විශාල වැඩ කොටසක් කළා මේ කොරෝනා තත්ත්වයේ උඩ තමයි ඇත්තට මේක පොඩ්ඩක් හරි පසුගාමි වෙලා තියෙනවා. ඒ සරල ක්‍රමවේදය මොකද්ද දැන් බලාගෙන ඉන්න කෙනෙකුට හරි දැන් මොන හරි දෙයක් ඔබ කිව්ව කාරණේට කොහොමද මේ සරලව මේක දැනගන්නේ මොන හරි දෙයක්? තොරතුරු පනතේ තියෙන වෛද්‍ය අනුව ඕනම කෙනෙකුට ඕනම තොරතුරක් ඉල්ලන්න පුළුවන්. ඒ තොරතුරු ඉල්ලන එක සම්බන්ධව කිසිම වාරණයක් නැහැ. කිසිම තහනම් නියෝගයක් නැහැ. තහනමක් නැහැ. ඕනෑම ආයතනයකින් රාජ්‍ය ආයතනයට සම්බන්ධ ඕනෑම තැනකින් ගන්න පුළුවන්. දෙපාර්තමේන්තු, සංස්ථා, අමාත්‍යාංශ, මණ්ඩල. ඊට අමතරව රජයට බද්දෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභා, පළාත් සභා. මේ පළාත් සභා, ප්‍රාදේශීය සභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සම්බන්ධ කොන්ත්‍රාත් සමාගම් පෞද්ගලික අංශය හරි. ඒවල තොරතුරු ගන්නත් පුළුවන්. විශේෂයෙන් මාධ්‍ය ආයතන, මහජන සේවා ආයතන. ඒ නිසා අනිවාර්යෙන් මාධ්‍ය ආයතනවල තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම විශ්වවිද්‍යාල ඇතුළු සියලුම අධ්‍යාපන ආයතනවල තොරතුරු ලබා ගන්න පුළුවන්. මේ හැම ශාස්ත්‍රයකම තොරතුරු ලබා ගන්න. මොකද හැම එකක්ම රජයේ ලියාපදිංචි වෙලා තියෙනවා නම් ඒ ලියාපදිංචි ආයතනයේ තොරතුරු ලබා ගන්න ජනතාවට ඉඩ කඩ තියෙනවා. මේ තොරතුරු ලබා ගන්න ආකාර කීපයක් තියෙනවා. ඕනම කෙනෙකුට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ අයදුම් පත්‍රයක් ඒ අදාළ ආයතනයෙන් ලබාගෙන ඒක පුරවලා දීමෙන් තොරතුරු දෙන්න පුළුවන්. ඒකේ නම සඳහන් කරන්න ඕන, ලිපිණේ සඳහන් කරන්න ඕනේ, දුරකථන අංකයක් තියෙනවා නම් සඳහන් කරන්න පුළුවන්, ඊමේල් එකක් සඳහන්. මේකෙදි කියන්නේ නැහැ අනිවාර්යෙන්ම මේවා කරන්න ඕනි කියලා. නිර්නාමිකව හරි ඉල්ලන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් තොරතුරු දැනුම් දීම සඳහා නාමිකව අවශ්‍යයි. ඒකම අයදුම් පත්‍රයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ලිපියකින් ඉදිරිපත් කරන්න පුළුවන් ඊමේල් එකක් මගිනුත් අදාළ ආයතනවල තොරතුරු ඉල්ල ඒ හැම ආයතනෙකම තොරතුරු නිලධාරියෙක් ඉන්නවා තොරතුරු නිලධාරියට යොමු කරන්න පුළුවන් ඊට අමතරව තොරතුරු ලබා ගැනීම සඳහා යම්කිසි කෙනෙකුට අකුරු ලියන්න දන්නේ නැත්තම් ලිපියක් මගේ නැත්තම් ඒ අයිතුම් පත්‍රේ පුරවන්න දන්නේ නැත්තම් ඔහුට ඒ අදාළ ආයතනයට ගිහිලා තොරතුරු නිලධාරිය හම්බෙලා වාචිකව කියන්න පුළුවන් මට මේ තොරතුරු අවශ්‍යයි කියලා තොරතුරු නිලධාරියා බැඳී ඉන්නවා ඒ ටික ලියන්න. එතකොට මේකේ තියෙනවා සමහර තොරතුරු නොදිය යුතු තොරතුරු. ඒ නොදිය යුතු තොරතුරු වල හැරුණු විට අනිත් සියලුම තොරතුරු දීමට බැඳී ඉන්නවා. ඒක මේක ඉතාම සාර්ථකයි. මේකෙන් විශාල ප්‍රයෝජන ජනතාව මේ වන විට ගන්නවා. අවුරුදු ගාණක් ඉතිහාසයේ කවදාවත් විදුලිය නැති ගම්වල විදුලිය ලැබුණ තොරතුරු පනත නිසා වතුර ලැබිච්ච තැන් තියෙනවා. කවදාවත් තැපැල්කරුවෙක් කාපු නැති තැන් වල තැපැල්කරු එන්න පටන් අරන් තියෙනවා. මොකද තොරතුරු පනතෙන් අහනවා ප්‍රශ්න කරලා අපේ ගමට තැපැලක් ලබා තැපැල්කරුවෙක් එන්නේ කවද්ද? ඒක ලබා දෙන්නේ කොහොමද? එහෙම ඉල්ලපු තැන් වලට ඒක ඉල්ලලා උත්තරේ එන්නේ ඉස්සෙල්ලා තැපැල්කරුවා ගමට එන අවස්ථා තියෙනවා. ඒකට උත්තරේ එන්නේ ඉස්සෙල්ලා විදුලිය ලබා දීපු වතුර ලබා දීපු අවස්ථා තියෙනවා. මේක ජනතාවට ලැබිච්ච විශිෂ්ටතම අවස්ථාවක්. දැන් එහෙම බැරි වෙලා හරි ආයතනකින් ඔබ කියනවා ආයතනකින් ප්‍රතික්ෂේප කිරීමක් කරොත් ඒ සඳහාත් අයිතියක් තියෙනව නේද? අනිවාර්යෙන්ම මම ඒක පැහැදිලි කරන්න ඕන. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත අනුව යම්කිසි පුරවැසියෙක් යම්කිසි ආයතනයේ තොරතුරු නිලධාරීට අයදුම් පතකින් හරි වාචිකව හරි එහෙම නැතිනම් ඊමේල් එකක් මගින් හරි ලිපියක් මගින් හරි තොරතුරු ඉල්ලුවොත් ඒ ලිපිය ලැබිච්ච ගමන් ලැබුණා කියලා දැනුම් දීමක් කරන්න ඕනේ දින දෙක තුනක් ඇතුළත. ඒ දැනුම් දීම කරන ගමන් ඒකේ සඳහන් කරනවා මේකේ තොරතුරු දින 14ක් ඇතුළත ලබා දෙනවා කියලා. දින 14ක් ඇතුළත ලබා දෙන්න අසමත් වුණොතින් එයාලට පුළුවන් තව දින 7ක් ගන්න මේ තොරතුරු හොයන්න තියෙන නිසා. ඒතර දින 21ක් යනකම් පුළුවන්.
ඒ දින 21 තුලදී ලැබෙනවා නම් ලැබෙනවා කියලා දැනුම් දීම කරනවා නොලැබෙනවා නම් නොලැබෙනවා කියලා කියලා ඒකේ සඳහන් කරනවා අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් කළ නිලධාරීට කියලා. එතකොට මේ ආයතනයේ නම් කළ නිලධාරී බවට පත් වෙන ආයතන ප්‍රධානියා. එතකොට තොරතුරු නිලධාරියා තොරතුරු දුන්නේ නැත්නම් දින 14ක් 21ක් ගිහිල්ලත් අර පුරවැසියාට පුළුවන් ඒ පිටපතකුත් එක්ක නම් කළ නිලධාරීට අයදුම් පත්‍රයක් හෝ ලිපියක් හෝ ඊමේල් එකක් මගින් දැනුම් දෙන්න. නම් කළ නිලධාරීට ගියාම ඔහුත් දින 14ක් තුල ඒ තොරතුරු ලබා දෙනවා. ඒ ලබා දෙන්න එයත් අසමත් වුණොත් දුන්න නැත්නම් මේ තොරතුරක් කිසිම තොරතුරක් දුන්න නැත්නම් නැත්නම් තොරතුරු දීව ප්‍රතික්ෂේප කළොත් දෙන්න බෑ කියලා කිව්වොත් ඔහුට ඊළඟට තියෙනවා තවත් ක්‍රමයක් යන්න තොරතුරු කොමිෂන් සභාවට. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ තියෙනවා තොරතුරු කොමිෂන් සභාව. තොරතුරු කොමිෂන් සභාවට මාසයක් ඇතුළත අයදුම් පත්‍රයක් මගින් ලිපියක් මගින් තොරතුරු ලබා දුන්නේ නැහැ දාලා ආයතනය කියලා ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම කළාම තොරතුරු කොමිෂන් සභාව පරීක්ෂණයක් කරනවා මාසයක් තුල. ඒ කරලා ඉවර වෙලා ඒකට සාධාරණ විසඳුමක් ලබා දෙනවා. මේ වනතෙක් තොරතුරු කොමිෂන් සභාවට ගිය වෝල්ට ඉතාම ඉක්මනින් සාධාරණ විසඳුම් ලබා දීම කළා. ඒ නිසා මේක ජනතාවට සහන රසක් මේකේ ලැබිලා තියෙනවා. මේක ජනතාව ප්‍රයෝජනෙයි ගණ්ඩ ගණ්ඩ තමයි මේක තව දුරටත් මහත් වෙන්නේ. හොඳයි. බොහෝ දේවල් තියෙනවා අපිට කතා බහ කරන්න. දැන් ඔබට දැන් ඉතාමත් හොඳින් හැඟෙනවා ඇති තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපිට දෙවෙන දේවල් අපිට තිබෙන ශක්තියින් මේ ශක්තියින් හරියට හඳුනාගත්තොත් අපිට බොහෝ දේවල් කළ හැකි බවත් එතුමන් උදාහරණ සපයමින් කිව්වා. හරි, තවදුරටත් අපි කතා කරමු මේ විරාමයේ අනතුරුව. තරාදිය වැඩසටහනත් එක්ක අද දවසේ ඉන්නේ ප්‍රවීණ මාධ්‍යවේදියෙක්. ඒ වගේම තමයි ජනමාධ්‍ය විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගත්තොත් අද විශ්වවිද්‍යාලයේ බාහිර කථික ආචාර්යවරයෙක් විදිහට කටයුතු කරන දයාශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ. දැන් මෙතුමන් අතින් පොත්පත් ගණනාවක් ලියවිලා තිබෙනවා. විශේෂයෙන්ම මේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය අල්ලලා තමයි මේක ලියවිලා තිබෙන්නේ. මොකද මේ දැනුම පිළිබඳව හොයාගෙන යන කෙනෙකුට මෙතුමාගේ පොත්පත් පරිශීලනය කිරීමෙන් ඒ දැනුම ලබා ගැනීමේ අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම අපි වගේ මාධ්‍යවේදීන් විතරක් නෙමෙයි මේ මාධ්‍ය විෂය හදාරන අපි දන්නවා. දැන් උසස් පෙළ දරුවොත් මාධ්‍ය විෂය තියෙනවා, විෂය තියෙනවා. ඒ වගේම තමයි විශ්වවිද්‍යාලයේ තිබෙනවා. මවුන්ටත් මේක හරි වැදගත් වෙන්නේ. ඒ පොත් කීපයක් ගැන නිකන් සර් මම පොත් 30ක් විතර ලියලා තියෙනවා. ඒකෙන් පොත් 16ක් විතර වගේ ජනමාධ්‍ය විශ්වාසිත පොත්. ජනමාධ්‍ය ප්‍රවේශය කියලා මම මුලින්ම පොතක් ලිව්වා. ඒ පොතේ තියෙන ජනමාධ්‍ය ඕ ලෙවල් සහ ඕ ලෙවල් ළමයින්ට මූලිකව ජනමාධ්‍ය හැඳින්වීම. ඒ සංවිධානය හා මාධ්‍ය අධ්‍යයන පිවිසුම කියලා එකක් කියලා තියෙනවා. ඒකෙන් කෙරෙනෙත් ඕ ලෙවල් සහ ඒ ලෙවල් ළමයින්ට ඒක අවශ්‍ය දේ. ඊළඟට මම ජනමාධ්‍ය පිළිබඳව ලිව්වා. ජනමාධ්‍ය හා පුවත්පත් මණ්ඩලය හා ජනමාධ්‍ය නිදහස, ඊළඟට ජනමාධ්‍ය නියාමනය, පාර්ලිමේන්තු වරප්‍රසාද හා ජනමාධ්‍ය නිදහස, ඊට පස්සේ ජනමාධ්‍ය ආචාර ධර්ම, පුවත්පත් කලාවේදීන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක්, ඒ වගේම ජනමාධ්‍ය හා රාජ්‍ය අනපනත්, ඒක ඒ වගේ ආකාරයේ මේ ශේෂ්ත්‍ර විශේෂණ ආචාර ධර්ම සහ නියාමනය ප්‍රතිපත්ති ආසිත පොත් ගණනාවක් තමයි ඉඳලා තියෙන. දැනටත් ඒක ඕ ලෙවල් ඒ ලෙවල් වල ඉඳලා විශ්වවිද්‍යාල සිසුන් දක්වා පරිශීලනය වෙනවා. ආචාර ධර්ම පිළිබඳව ඉතින් විශාල ගැඹුරින්ම ලියපු පොතක් තියෙනක තමයි මේ ලොකුම පොත. ඒක මම හිතන්නේ ආචාර ධර්ම වල කාරණා සියල්ල මේකේ අන්තර්ගත වෙනවා. ඉතින් මම හුඟක් අර උත්සාහ කරන්නේ මාධ්‍යවේදීන් තුල ආචාර ධර්ම සංග්‍රහයක් මේ ආචාර ධර්ම මාධ්‍ය දැනුවත් කිරීම තුලින් ඇති කිරීම තුලින් මේ රටේ මාධ්‍ය වෘත්තිය ඉතාමත්ම වැදගත් වෘත්තියක් බවට, ගෞරවනීය වෘත්තියක් බවට ගේන්න පුළුවන්. මොකද ඇත්තටම මාධ්‍යවේදියා කරන කාර්යභාරය ගෞරවනීය කාර්යභාරයක්. ඒක දෙවනි කරන්න බෑ. අපි හොඳාකාරව දන්නවා කොරෝනා කාලේ කොරෝනා එක ගත්තොතින් මේ කොරෝනා රෝගය පිළිබඳව අපිට රටක් විදියට අද වර්තමාන තත්ත්වයේ කෙසේ වෙතත් කෙටි කාලයක් තුළ ජනගන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ ජනමාධ්‍යයකට විශාල සේවාවක් කළා. සෞඛ්‍යංශ, ආරක්ෂකංශ, රජය, රාජ්‍ය නිලධාරීන් වගේම ඊළඟ කුළුණ තමයි ජනමාධ්‍ය. මේ ජනමාධ්‍ය මගින් ජනතාව දැනුවත් කළේ නැතිනම් අපේ රට මීට පෙරාතුවම දරුණු තත්ත්වයකට පත් වෙනවා. මාධ්‍ය විශිෂ්ටම සේවාව කළා. ඉතින් ඒ විශිෂ්ට සේවා කරන මාධ්‍යවේදීන්ට ඒ සේවයේ විශිෂ්ටතාවයත් එක්කම ඔවුන්ගේ වෘත්තීය භාවයට කොච්චර ගෞරවයක් තියෙන්න ඕනේද? ඔවුන් දේශපාලනයේ තත්ත්වයට වැටෙන්න ඕනේද? නැහැ. ඔව්, ඊට වඩා ඉහළක ඉන්න ඕනේ. ඒ ඉහළට ඔසවා තැබීම තමයි අපේ අපේක්ෂාව සහ අරමුණ. ඒ ඉෂ්ට කළොත්, මොකද මමත් මාධ්‍යවේදියෙක් විදිහට කටයුතු කරපු නිසා අපේම සගයන්ට, අපේම කණ්ඩායමට, අපේම පසු පෙළවල් වලට ඒ තත්ත්වය ඇති කළ දීලා දවසක මාධ්‍යවේදියා ඉතාමත් ගෞරවනීය විදිහට, ගැඹීර විදිහට තනියම තමන්ගේ වැඩ ටික කරගෙන කෙලින් හිට ගන්න පුළුවන් වෙනකොට ඔහුට හොඳ වැටුපක්, ඔහුට හොඳ වෘත්තීය භාවයක්, ඔහුට හොඳ රැකියාවක් විදිහට ගෞරවනීය තත්ත්වයක් ලැබීවි. ඒ තත්ත්වය ලැබිය යුතුමයි. ඔව්, දැන් මේ ඔබතුමා මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ මීට වසර මං කිව්වොත් 40කට විතර
කලින්නේ ඔව් 40 කින් ලවල ආසන්න වශයෙන් අපි ගත්තොත් දැන් ඒ කාලේ මාධ්‍යයට පිවිසීම හා අද මා කාලේ මාධ්‍යයට පිවිසීම අතර ලොකු වෙනසක් තියෙනවා ඒ කාලේ හරියම අමාරුයි මං හිතන්නේ මාධ්‍යවේදියෙක් වෙනවද නේද හරිම කතාව සම්පූර්ණ හරිය මොකද ඇත්තටම කියනවා නම් එම වකවානුවේ පාසල් යන සමයේ අපි පාසලේ බිත්ති පුවත් පත්‍ර ලියලා තමයි පොඩක් පනරේ ලබා ගන්න මේක ඒ කියන්නේ ලිපිලියන් එතකොට ඒ අවස්ථාවේදී මට ඒ කාලේම අවස්ථාව ලැබෙනවා 1970 පහා 76 77 78 වගේ වකවානුවේ දිනමින පුවත්පතේ ළමා පුවත් සංග්‍රහයට මේ දවස පුවත්පතේ ළමා සංග්‍රහයට මිහිර පුවත්පතර නව යුගයට ලියන්න. වඩ ඉස්සෙල්ලම ලිපියක් පළ වෙන්නේ ආචාර්ය එඩ්වින් ආරිදාස මහත්තයා කතෘත්වයේ දරුවේ නවගමු නව යුගයේ පුවත්පතේ. ඒකේ පුංචි ලිඳේ වතුර රසයි කියලා තියෙනවා. ඒක අලුත් ආධුනිකයයට පොඩි අයට ලියන්න ලිපි ලිපි. ඒ පොඩි ලිපියකින් තමයි මම ආරම්භ කරන්නේ. ඒ ලිපියට ගිහිල්ලා මම එඩ්වින් ආරිදාස මහත්තයාට දීලා වාර 5ක් විතර ඒ ලිපිය ගුලි කරලා පැත්තකට වීසි වුණා. හැමදාම කියනවා මේක හරි නෑ මෙහෙම නෙමෙයි මෙහෙම ලියන්න පස් පාරක් විතර ලියලා 6 වෙනි එක තමයි පුංචිලිඳේ වතුර රසයි කී පළ වුණේ. ඒකෙදි මට පුදුමාකාර සතුටක් ආවා. එතනින් ආපු සතුට එඩ්වින් ආරදාස මහත්තයාගේ ඒ උගන්වීම තුල ආපු සතුට ඒකට මගේ පාසලේ හිටපු ආචාර්ය කරුණාරත්න කුමාරපේඩි කියන ගුරුතුමාගෙන් ලැබිච්ච සහයෝගය නිසා මට ලියන්න තව ආසාව ආවා. ඒ ඉදා හරි දුෂ්කරයි ලියන එක. මොකද පළ කරගන්න තියෙන අසීරුතාවයක් තිබුණා. ඒ වෙලාවේ දවස පුවත්පතේ සිරිල්ලේ සීලවන මහත්තයා, ලයනල් පෙරරා මහත්තයා, බන්දුල සිරිසරචන්ද්‍ර මහත්තයා, දිනවින පුවත්පතේ මිහිරේ නිව්ටන් පින්දු මහත්මයා ඒ අය මට සැහැණ උදව් කළා. ඒකෙන් නමක් හදාගන්න පුළුවන් තත්වයකට ආවිලස ඒ පානු වෙන කුමරියන්ගේ පුවත්පතක් ලංකාවේ පළවෙනි කුමරි ඒ කියන්නේ කාන්තාවක් නෙමෙයි අර ලපටි ඒ කියන්නේ මේ කියන්නේ වැඩිහිටි වැඩිවියට පැමිණි නවයෝ මේ පසු වෙන අයට ඒ කුමරි පුවත්පතේ ආරම්භයේ ඉඳලම මම සම්බන්ධ වෙනවා බන්දුල පද්ම කුමාර මහත්මයා ඒ අවස්ථාව දෙන්නේ වෛද්‍ය ලිපි විද්‍යා ලිපි ලියන්නේ මම ඒ පුවත්පතේ ඒකෙන් විශාල ජනප්‍රියතාවයක් ඇති වෙනවා ඉතින් මේකත් එක හරි සතුටක් ආවා ඒකයි මාධ්‍ය ශිෂ්‍යය තුලම දිගටම ගියේ නමුත් වර්තමානයේ තුල එහෙම ප්‍රශ්නයක් නැහැ මුදේම ප්‍රශ්නයක් නැහැ කියන්නේ හෑන්ඩ් ෆෝන් එකක් මොබයිල් ෆෝන් එකක් අතේ තියෙන කෙනාට තමන්ගේ Facebook එකට ලිපියක් දාන්න පුළුවන්කම තියෙනවා. එතනින් පෝස්ට් එකක් දාන්න පුළුවන්කම තියෙනවා. එතනින් ඔවුන්ට පටන් ගන්න පුළුවන්කම තියෙනවා ඕනම කුණු දෙයක් දාන්න. ඒ කියන්නේ ඕනම දෙයක් ඕන කෙනෙකුට ඕන දෙයක් ප්‍රකාශ කළ හැකිය. මාධ්‍යවේදිකුට හැමදේම දිවෙ නොහැක. නමුත් මෙතනදී ඕනම දෙයක් ඕනම ආකාරයට ප්‍රකාශ කළා එයට දාන්න පුළුවන්කම තියෙනවා. ඒකෙන් ආපු පිරිස් පහුගිය වකවාන වල යම් යම් දේශපාලන කාර්යයන් වල ඉඳලා ඒගොල්ලෝ දේශපාලන පක්ෂය කියන්නේ ආණ්ඩු බලයට පත් වෙච්ච ගම මාධ්‍ය ආයතනට යනවා වැඩ කරන්න. එදිර අර අවුරුදු ගාණක් පරිචය ලැබලා පන්නරේ ලැබුව මාධ්‍යවේදීන් ඉන්න තැන අරගොල්ලෝ තමයි ගිල වැඩ කරන්නේ. ඒ අයගේ ලියවෙන දේවල් ගැන අපිට හිතා ගන්න බෑ. එදා අපිට තිබුණා ආදර්ශයන් දෙන්න පිරිස සිටියා, අපව මෙහෙවන්න පිරිස සිටියා, අපේ දේවල් පළ නොකර අපිට අවවාද අනුශාසනා දීලා මේ විදිහට ලියන්න කියන පිරිස සිටියා. අද එහෙම නෑ. අද ඒ ලියන ඕන එකක් පළ වෙනවා. අද වෙලා තියෙන්නේ තරඟකාරීත්වයේ තුල ඕනම කුණු නිවුස් එකකට ඉඩකඩක් ලැබිලා තියෙනවා. ඉතින් මේක නරකයි ඇත්තටම. මම මාධ්‍යවේදීන්ට දොස් කියන්නේ නෑ. මාධ්‍ය ආයතනවල දොස් කියන්නේත් නෑ. හිමිකරුවන්ට කතුරුන්ට දොස් කියන්නේත් නෑ. මේ සමාජ ක්‍රමයේ තුල ආපු එකක්. මේක වළක්වන්න පුළුවන්කම තියෙන්නේ මාධ්‍යවේදියා වෘත්තීය භාවයට පත් වෙච්ච දවසට. ඔව් එදාට තීරණය කරනවා මේක මම ලිය යුතු නෑ. මාධ්‍යවේදියා එක දෙයක් තියෙනවානේ. තමන්ට ඕනම දෙයක් ලියන්න පුළුවන් වගේම ඕනම දෙයක් නොලිය ඉන්නත් පුළුවන්. ඉතින් මේ අවස්ථාවත් එක්ක බලාගෙන යනකොට මම ආපු වකවානුවත් එක්ක අද මාධ්‍යවේදීන්ට සරල ක්‍රමවේද තියෙනවා ඕනම කෙනෙකුට ඕනම මාධ්‍ය ආයතනයකට යන්න පුළුවන්. ඒක හැදුණුම්කම් මතින් දේශපාලනය මතින් යන්න පුළුවන්. මේ සිස්ටම් එක නිසා තමයි වෘත්තිභාවය ඇති වෙන්නේ නැත්තේ. අපි උත්සාහ කරන්නේ දැන් NVQ එක හරහා මේ තත්ත්වය මේ එන පිරිස් නවත්තන්න නෙමෙයි. එන පිරිස් බලෙන් අරගෙන NVQ එකට දාලා ඔහුගේ තියෙන දුර්ගුණ, ඔහුගේ තියෙන නුහුගුණ, ඔහුගේ තියෙන අවිචාරවත් දේවල්, ඔහුගේ තියෙන නොපනත්කම් ඒ සියල්ල නැති කරලා යහපත් කෙනෙක් බවට NVQ එකේ හරහා මතු කරලා හොඳ පෞරුෂයකින් ගොඩනගන්න. මේ ඔබතුමා කියව කාරණේ හරිම වැදගත්. මොකද මම දන්නවා ඔබතුමා අත රිදෙනකන් ලියලා හිත කොච්චර රිද්ද ගන්න නැද්ද? දැන් අපි මාධ්‍යවේදීන් විදිහට සමහර වෙලාවට දැන් අපි මාධ්‍යකරණයේ දෙද්දි අපි ප්‍රවෘත්තියක් කියනකොට අපි ඒක තහවුරු කර ගැනීමක් කරනවා. විශ්වාසනීයත්වයක් තියෙන්න ඕනේ. ඒක තොරතුරු හරිද කියලා බලන්න ඕනේ. අදාළ පාර්ශ්වයක් ඉන්න ඕනේ. මේ සියලු දෙනා මේකෙන් යම්කිසි අගතියක් වෙනවද කියලා බලන්න ඕනේ. ඒක ආචාර ධර්ම ටික අපිත් සිද්ධ කරනවා. හැබැයි ඊට කලින් කවුරු හරි මුහුණු පොතේ මේ පිළිබඳව සටහන් දාලා දෙනවා. එය කොතරම් දුරට සදාචාර සම්පන්නද කියලා දැන් අපි බැලුවත් එහෙම දැන් මේ කොරෝනා අර්බුදය සම්බන්ධනොත් යම් යම් අය යම් යම් දේවල් එතකොට රජයට කියන්න සිද්ධ වෙලා තිබෙනවා
මෙහෙම කරන්න එපා කියලා නේ. ඔව්. එතන ගැටන මං හිතන්නේ මාධ්‍යවේදී නෙමෙයි. මේ සාමාන්‍ය අය කරන දෙයක්. නෑ අතර මෙතන එක දෙයක් කියනවනේ. මාධ්‍යවේදියා කියන කෙනා දැන් අතර වගේ වෘත්තීය භාවයට පත් වෙලා නැතත් නියම මාධ්‍යවේදීන් කවදාවත් ඒ වැරදි වැඩේ කරන්නේ නෑ. ඒකයි පැහැදිලිවම කියන්න ඕනේ. දැන් මේ වැරදි වැඩ Facebook වල සිදුවෙන මාධ්‍යවේදීන්ගේ නෙවෙයි. ඒගොල්ලෝ ඇත්තටම මාධ්‍යවේදීන් නොවේ. මොකද අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවනේ. මාධ්‍යවේදී අර්ථ දක්වලා නෑ. මොකද්ද නිර්වචනේ මාධ්‍යවේදියාගේ? ඒක શબ્දකෝෂවල තියෙනවා. ඉතින් අපි නයිට් එකේ ඒක අර්ථ දක්වලා තියෙනවා. මාධ්‍යවේදියා කියන්නේ කවුද? ගුවන්විදුලි මාධ්‍යවේදියා කියන්නේ කවුද? රූපවාහිනී මාධ්‍යවේදියා කියන්නේ කවුද කියන එක. ඉතින් මේ අර්ථ දැක්වීමක් නැහැ. නිර්වචනයක් නැහැ. ඒතර මේ මම ඒක තමයි මෙතන ගැටලුවක් එක පැත්තකින්. මාධ්‍යවේදියෙක් අතින් කවදාවත් එවැනි වැරද්දක් වෙන්නේ නැහැ. දැනට අපේ දැනට ඉන්න පුවත්පත් ආයතනවල විද්‍යුත් මාධ්‍ය ආයතනවල ගුවන්විදුලි සේවාවල ඉන්න මේ මාධ්‍යවේදීන් මේ වැරදි කරන්නේ නැහැ. බහුතරය ඉතා හොඳයි. වැරද්දක් කරන්නේ නැහැ. නමුත් මේ කරන්නේ කවුද? සමාජ මාධ්‍යවල කවුද සමාජ මාධ්‍යවල ඉන්නේ මාධ්‍යවේදීන්ද නෑ සමාජ මාධ්‍යවල ඉන්නේ මාධ්‍යයක් නිසා අපි එකට මාධ්‍ය කියන කැලල ගන්නවා මාධ්‍ය ක්‍රියාකරුවන් ඔපරේටර්ස්ලා මීඩියා ඔපරේටර් ඔපරේටර්ස්ලා සෝෂල් ඔපරේටර්ස් ඒ කියන්නේ මාධ්‍ය ක්‍රියාකරුවෝ මාධ්‍යවේදීන් නෙමෙයි වේදේ කියන එකට ශිල්පයක් තියෙනවා මාධ්‍ය ඉගෙන ගත්ත කෙනෙක් එන්නේ ඉගෙන ගත්ත කෙනාගෙන් අර වැරද්ද වෙන්නේ නැහැ. දැන් මේක මොබයිල් ෆෝන් එකක් තියෙන හෑන්ඩ් ෆෝන් එකකට ඕනම කෙනෙකුට පුළුවන් නේ මාධ්‍යට ඕන දෙයක් දාන්න. ඒතර ඔහු මාධ්‍යවේදියෙක් වෙන්නේ නැහැ. ඔහු මාධ්‍ය තමන්ගේ හෑන්ඩ් ෆෝන් එක පාවිච්චි කරන මාධ්‍ය ක්‍රියාකරුවේ. ඒ ක්‍රියාකරුවා තමන්ගේ සිතෙන් ගියාවන් දාන්නේ. බොහෝ වෙලාවට බලන්න දාන්නේ වැඩිම පින්තූරු. ලෝකේ මේක පරීක්ෂණයක් කරපු වෙලාවේ පෙන්නලා තියෙන Facebook එක Facebookම තමයි. තමන්ගේ පින්තූරය තමයි දාන්නේ. බොහෝ වෙලාවට මැදි වයසේ වයසකය තරුණ කාලයේ තමයි දාන්නේ. සමහරු වෙන සිනමා නළු ලියන් ගේව දානවා. ඉතින් ඒක එක්තරා විදිහේ කල්චර් එකක් වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට බලාගෙන යනකොට ඒ අයගෙන් මාධ්‍යවේදියෙක්ගේ කාර්යභාරයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ සෝෂල් සමාජ මාධ්‍යවල යන හැම එකක්ම සත්‍ය නොවන්නේ ඒකයි. ඒ නිසා ඉතින් පෞගේ දවස්වල Facebook වල ආණ්ඩුවට විරුද්ධව ඕන එකක් දාන්න පුළුවන්. ඉතින් ඒ දාන එක ඒවා පිළිගන්න පිරිසක් ඉන්නවා. බහුතරේ පිළිගන්නේ නැහැ. අද වෙලා තියෙනදී අපි හිතනවා සමාජ මාධ්‍ය දාන හැම එකම ජනතාව පිළිගන්නවා. අනේ නැහැ. ජනතාව බුද්ධිමත්. ඒ වගේම තමයි දැනට වර්තමානයේ තියෙන මේ විද්‍යුත් මාධ්‍යවල රාත්‍රී යන ප්‍රවෘත්ති එකක් බලලා අපිට තීන්දුවක් ගන්න බෑනේ. අඩුම තරමින් ප්‍රවෘත්ති මම බලනවා හතරක්. අර පැත්තේ දෙකයි මේ පැත්තේ දෙකයි. ඒ හතර බැලුවොත් තමයි මට තීන්දුව කරන්න පුළුවන් මේක මෙහෙමයි කියන එක. නමුත් නිවුස් කියන්නේ ඒක නෙමෙයිනේ. නිවුස් එකෙන් බලන කෙනා වෙහෙසටපත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තව තවත් පීඩාවටපත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් බලන කෙනා වෙහෙසටපත් කරන ප්‍රවෘත්ති කලාවක් අපේ තියෙනවා. අනිත් වොයිස් කට් මාධ්‍ය කලාවක්. මේක නැති විය යුතුයි. බලන ප්‍රවෘත්තිය බලන කෙනාට මම වාඩි වෙලා බලාගෙන ඉන්නකොට මට ඒක දැනෙන්න ඕනි. එතකොට තමයි මට ප්‍රතිපෝෂණයක් ඇති වෙන්නේ. මං ඒ අනුව තමයි හැදෙන්නේ. ඒ අනුව තමයි මගේ ආකල්ප වෙනස් කරලා. අද එහෙම නැහෙනි. අද හතරක් පහක් බලලා තමයි තීන්දුව ගන්න වෙන්නේ. මේ මිනිස්සු රෑ බුදිය ගන්න යනකොටත් කල්පනා කරනවා හෙට මොකද වෙන්නේ. එහෙම ප්‍රවෘත්ති වෙන්න බෑ මේක වෙනස් විය යුතුයි කොතනින් හරි. ඒක වෙනස් වෙන දවසේ ඉන්නේ මාධ්‍යවේදී අවෘතිය බවට පත් වෙච්ච දවසට. ඒකට තමයි ඔබ මේ උත්සාහ කරන්නේ. ඒ අතරදී දැන් අද මේ ඔබතුමා මේ වැඩසටහනට පැමිණීමත් එක්ක මාධ්‍යවේදීන් පිළිබඳව තමයි අපි පුළුල් ලෙස කතා කරේ. නමුත් මට මේ පුංචි මොහොතක් දෙන්න මම හිතුවා ටිකක් වෙනස් විදිහ දෙයක් ඔබෙන් අහන්නත් ඕනේ කියලා මේකට ටිකක් පරිබාහිරව. මොකද ඔබතුමා අමාත්‍යංශ ගණනාවක මේ ලේකම්වරයෙක් මාධ්‍ය සම්බන්ධයෙන් ඉඳලා තිනවා. ඒ පිළිබඳව පුළුල් දැනුමක් තියෙනවා. මේ දේශපාලනය කියන කාරණය මාධ්‍යවේදියෙක් විදිහට කොහොමද ඔබ දකින්නේ? අපි මේ මෙන්න මේ කියන කාරණේදී අපි කොයි වගේ තැනකද ඉන්න ඕනේ? අපි හිතන්න ඕනේ මොන වගේ විදිහටද? ඔබ හරි. ඇත්තට මගේ මතයක් තියෙනවා අපේ රටේ දේශපාලනයේට ඇත්තටම මම දකිනවා සදාචාරාත්මක භාවයක් නැති කමක් මම දකිනවා. මම ප්‍රධානම කාරණාව දකින්නේ දේශපාලකයෙකුට උනත් ජනතාව පත් කරන්නේ ජනතාව වෙනුවෙන් තමයි ඌ පාර්ලිමේන්තුවේ පළාත් සභාවට පාදේශ සභාවට යන්නේ ජනතාව ඔක්කොම යන්න බැරි නිසා. ඒකට මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තුල මේ පත් වෙන දේශපාලකයාට මම දගෙන MPC දැනුමක් තියෙන්න ඕනේ. අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මහාචාර්ය ආචාර්යවරු වෙන්න කියනවා නෙමෙයි. ඒ සමගම භූමිය තුල ඉන්න ජනතාවගේ සුගඳ සුවඳ හඳුනන්න ඕනේ. ඔවුන් සමග ඉන්න ඕනේ. මම දකින දේ තමයි වර්තමාන දේශපාලනය තුළ ඒ ගුණ සුවඳ ජනතාවගේ සුවඳ හඳුනාගන්නේ දේශපාලකයා මැතිවරණ කාලයට විතරයි. මැතිවරණ කාලේ උරිනුර ගැටි ගුණ සුවඳද නැත්නම් ඔහු එක දාඩිය මූ කරගෙන වැඩ කරනවා. එකට ඉන්නවා. බලයට පත් වුණාට පසුව ෆෝන් කෝල් එකකටවත් එන්නේ නැති දේශපාලකයෝ තමයි ඉන්නේ කියන එක මගේ මතයක්. ඒ වගේම තමයි කවදාවත් අර එදා කතා කරපු දේශපාලකයා බලයට පත් වුණාට පස්සේ අපිට දකින්නට නැහැ. වර්තමානයේ තුලත් මම මේ දේ දකිනවා.
මොකද මම එකක් දකින්නවා පහුගිය කාලේ යම් යම් අයට වෙච්ච අයුක්ති සහගත අසාධාරණකම් අතිශයින් ශීඝ්‍රගාමි. ඒව නිවැරදි කරන්න වර්තමානයේ එන රජයන් එවැනි දේවල් නිවැරදි කරන එක ඉතාමත්ම මන්දගාමි. මේක තමයි කේදවාචක. ඒකට හේතු සාධකේ තමයි දේශපාලකයාට තියෙන මම දකිනදී එතනක් තියෙන ඕනේ දේශපාලනයේ තුල ඔහුට පෞරුෂ වර්ධනය සමග යම්කිසි විදිහේ වෘත්තීයමය වශයෙන් නැඹුරුවක් පුළුවන්කමක් තියෙනවා. මම කියන්නේ දේශපාලන වෘත්තීය භාවයක් ඇති වෙන එක නෙමෙයි. වෘත්තීය භාවය තුල තියෙන තත්වයක් තිබිය යුතු වෙනවා. එතකොට තමයි ජනතාවත් එක්ක වෙන්නේ. ඊළඟ මම දකිනවා ප්‍රධානම කාරණාවක් අපේ රටේ ජනතාව ගැන. නිදහස 1948 නාමිකව ලැබිලා 72 හරියට ලැබිලත් අදවන තුරුත් අපේ රටේ පුරවැසියෝ නැහැ. හොඳට කල්පනා කරන්න ඔබ. පුරවැසියෝ නෙමෙයි ඉන්නේ ඡන්දදායකයෝ. ඇයි මම එහෙම කියන්නේ? මම තොරතුරු පනත සමග රට පුරා යද්දී මට මේක හරියට දැනෙච්ච දෙයක්. ජනතාවට තවම ප්‍රශ්න තියෙනවා විශාල ප්‍රමාණයක්. ඔවුන් මේ ප්‍රශ්න විසඳගන්න තමන්ගේ ආත්ම ශක්තිය, අභිමානය, හැකියාව පාවිච්චි කරන්නේ නැහැ, පෞරුෂය පාවිච්චි කරන්නේ නැහැ. ඔවුන් හැම විටම බලන්නේ දේශපාලකයෙකුට හේතු වෙලා තමන්ගේ ප්‍රශ්න විසඳගන්න. දේශපාලකයාට කියනවා ගෙදර හදන්න ගඩොල් ටික දෙන්න. වහලට දාන්න සෙවිලි තහඩු ටික දෙන්න. වැසිකිලි වලට ඒ එන පෝච්චිය නැත්නම් ඒ කොන්ක්‍රීට් එක දෙන්න. ළමයව රැකියාවට දාන්න ලියුමක් දෙන්න. ළමයා ඉස්කෝලේට දාන්න ලියුමක් දෙන්න. තමන්ගේ නෝනාට පත්වීමක් කරගන්න ලියුමක් දෙන්න. තමන්ගේ නෝනා ගුරු වෘත්තිය මාරු කරගන්න පත්වීම වෙන තැනකට යන්න ලියුමක් දෙන්න. මේ දේශපාලනයේ එක්ක බද්ධ වෙච්ච ඡන්දදායකව පිරිසක් ඉන්නේ. ඡන්දදායකයා දන්නවා මම මොහුට ඡන්දෙ දුන්නාම එයා මට හාල් පොල් සීනි දෙනවා රුපියල් 510 සල්ලි දෙනවා කණ්ඩ බොණ්ඩ දෙනවා මට රැකියාවක් දෙයි මට දේවල් දෙයි. මෙතන තියෙන්නේ පුරවැසිභාවයේ නෙමෙයි ඡන්දදායකයා. දේශපාලකයා දන්නවා මැතිවරණයේ කිට්ටු වෙනකොට මොනවාරි දෙයක් දුන්නොත් ඒ මොහොතට මට ඡන්දය හරව ගන්න පුළුවන් කියන එක. මේක තමයි කේදවාචකය. ඒ නිසා මම දකිනවා අපේ රටේ මිනිස්සු පුරවැසියන් බවට පත් විය යුතුයි. තොරතුරු පනත ඇවිල්ලා තියෙන්නේ ඒකට. ඔබ දේශපාලකයා ප්‍රශ්න කරන්න, නිලධාරීන් ප්‍රශ්න කරන්න, පුරවැසියෙක් බවට මේ රටේ මිනිස්සු ඡන්දදායකව ලෙසයි ඉන්න මිනිස්සු පුරවැසියෙක් බවට පත් වෙලා නැහැ. අපි පත් කරපු මේ දේශපාලකයා අපේ දේවල් කරලා දෙන්න ඕනේ. අපි පස්සෙන් යා යුතු නැහැ. මගේ සුදුසුකමට තැන ලැබෙන්න ඕනේ. මට ලැබිය යුතු දේවල් මට ලැබෙන්න ඕනේ ආණ්ඩුවෙන් කියන මට්ටමට ඇවිල්ලා හඬක් නගන දවසක් වෙන දවසට මේ රටේ දේශපාලන යාපත් වෙයි. පුරවැසියෙක් නොවන තාක්කල් ජනතාව ඡන්දදායකයා තත් වෙන තාක්කල් මේ දේශපාලනය මේ කුණු වෙච්ච විදිහම තමයි යන්නේ. හොඳයි. ඉතින් පුරවැසියෙක් කියලා කිව්වම මං හිතන්නේ තවත් ඌණ පූර්ණයක් කරන්න ඕනේ. අපි හොඳ පුරවැසියෙක් වෙන්න ඕනේ. පොඩි කාලේ ඉඳලා අපි කියන්නේ එහෙමනේ කවුද වෙන්නේ හොඳ පුරවැසියෙක් වෙන්න ඕනේ කියලා. එහෙම හොඳ පුරවැසියෙක් එක්ක අපිට කතා බහ කිරීමට ලැබීමත් වාසනාවක්. එහෙනම් අදට අපි වැඩසටහන නිමා කරනවා. දැන් ඔබතුමා තවත් පුංචි දෙයක් කියන්න තියෙනවා කියලා කිව්වා. මොකද විශේෂයෙන්ම මේ මාධ්‍යවේදීන්ට කරන ප්‍රථම ආරාධනයේ මේ ප්‍රධාන වශයෙන් මාධ්‍යයක් කරා මේ කාරණය. ඒ නිසා මාධ්‍යවේදීන්ටත් ඒ වැදගත් වෙයි. ඒ පණිවිඩයක් දෙන ගම අදර අපි සමවරගමු. අවසාන වශයෙන් ඔබතුමාට ඒ කාරණේ කියන්නට පුළුවන්. විශේෂයෙන් මම කියන්න ඕනේ ඔබට විශේෂ නිසුති. ඒ වගේම මම කියන්න ඕනේ මේ මාධ්‍ය වෘත්තීයභාවය ඇති කරන එකේ නිසි විදියේ වැඩසටහනක් පිළිබඳව ප්‍රැක්ටිකලි ඒක සක්‍රියව ක්‍රියාත්මක වෙන භූමිය ක්‍රියාත්මක වෙන එකක් පිළිබඳව පළවෙනි වතාවට මම හිතනවා විද්‍යුත් මාධ්‍යයකින් මේ යාන් ටීවී එකෙන් තමයි මේක කතා කරන්නේ තරාදී වැඩසටහනෙන්. ඒකද අපි විශේෂයෙන්ම තරාදී කරන ඔබටත් තරාදී වැඩසටහනටත් යාන් ටීවී එකටත් ස්තුතිවන්ත වෙනවා. මොකද මාධ්‍යවේදීන් යම්කිසි දවසකට NVQ අරගෙන වෘත්තීයභාවයට පත් වෙන දවසේදී ඔබගේ තරාදියත් යාන් ටීවී එකත් කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද ඒක කියන්න ඕනේ ඔබත් මේ වැඩසටහනට සහභාගි වෙච්ච කෙනෙක් විදියට මේ පළවෙනි අවස්ථාවම දීලා මේක ජනගත කරනවා. මේක ඓතිහාසිකත අවස්ථාවක් වෙයි අනාගතයේදී. මොකද මේ මාධ්‍යවේදීන් වෘත්තීයභාවයට පත් වෙන එකේ මූලික අඩිතාලම දාපු එක පිළිබඳ ජනගත කරන්නේ ජනතාව අතරට ගෙන යාමට කටයුතු කළේ යාන් ටීවී එකේ තරාදිය. ඒ නිසා මම තරාදියට යාන් ටීවී එකට ඔබට මගේ පූර්ණ ස්තුතිය පුද කරනවා මේ වෙලාවේ. ඒ වගේ මම මේ අවස්ථාවේදී යාන් ටීවී එකෙන් තරාදිය වැඩසටහනෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා මේ රටේ මාධ්‍යවේදීන් විදියට අනාගතයේ ඉන්න අයත් දැනට මාධ්‍යවේදීන් විදියට ඉන්න අයත් ඔබට උපාධියක් තියෙන පුළුවන්, ඩිප්ලෝමාවක් තියෙන පුළුවන්, උසස් පෙළ තියෙන පුළුවන්, ඕ ලෙවල් තියෙන පුළුවන්, එහෙම නැතිව ඉන්නත් පුළුවන්. ඒ නැතිව ඉන්න අයට මම විශේෂයෙන් කියනවා ඔබ කිසිම ආකාරයේ හීනමානයකට පත් වෙන්න එපා. ඔබට සුදුසුකම් නැහැ නේ, එහෙම හිතන්න එපා. ඔබට ඕ ලෙවල් ඒ ලෙවලත් නැති වුණත්
ඔබට ඕ ලෙවල් ඒ ලෙවල් ලබා ගන්න පුළුවන් මාර්ගයක් නයිටා ආයතනය මගින් නැති කරලා තියෙනවා. ඒ තමයි ජනමාධ්‍යවේදී වෘත්තීයභාවයේ ඇතිකරන LVQ ලෙවල් 3 සහ ලෙවල් 4 කියන එක. ලෙවල් 3 ඕ ලෙවල් වලට සමානයි, ලෙවල් 4 එක ඒ ලෙවල් වලට සමානයි. ඒ නිසා මම සමස්ත මාධ්‍යවේදීන්ගෙන්, අලුතෙන් එන්නන මාධ්‍යවේදීන්ගෙන්, උපාධිධාරීන්, ඩිප්ලෝමාධාරීන් ඇතුළු සහතිකලාභීන් සියල්ලන්ගෙන්මත්, ඒ වගේම ඕ ලෙවල් ඒ ලෙවල් සමත් වෙච්ච අයගෙනුත්, එහෙම නැති මාධ්‍යවේදීන්ගෙනුත් සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේ NVQ ලෙවල් 3 සහ 3 නෙමෙයි 4 එක ඔබ ලබාගෙන මාධ්‍ය වෘත්තීය භාවය ඇති කරගෙන මේ රටේ හැම මාධ්‍යවේදියාම NVQ ලෙවල් 4 අනුගත වෙලා ඉදිරියට යන්න පුළුවන් වෘත්තීය භාවයේ දොරටුව ඉවර කරගන්න කියලා ඔබ සෑම දිනකටම ආරාධනා කරනවා. මේ පිළිබඳ සියලුම තොරතුරු නයිටා ආයතනයෙන් මේක ලබා ගන්න පුළුවන් කියන එකත් ඔබට මේ අවස්ථාවේදී මතක් කර සිටින්න කැමතියි. ඔබේ සහයෝගයෙන් අපිට මේ රටේ යහපත් මාධ්‍ය සදාචාරයක්, යහපත් මාධ්‍යවේදියෙක්, යහගුණ පිරි මාධ්‍යවේදියෙක් බිහි කරන්න ලැබේවි. අවසන් වශයෙන් නැවතත් යාන් ටීවී එකටත් තරාදියටත් ස්තුතියි. බොහොම ස්තුතියි. එහෙනම් අපි මෙහෙම ගෞරව කරනවා අද දවසේ මෙතෙන්ට පැමිණීම සම්බන්ධයෙන්. එහෙනම් ලබන සතියේ අපි තවත් ඉතාමත්ම වැදගත් ඔබට බෙහෙවින්ම අවශ්‍ය මාතෘකාවක් සමගින් මුණ ගැහෙමු. සුබ දවසක්.